ආයුබෝවන් recording.lk YouTube නාලිකාව වෙතින් අද අපි ඔබට ගෙනෙන බොහොම සුවිශේෂී වූ පලාපල විස්තරයක්. ඉතින් ඔබගේ ලග්නයට කොහොමද බලපාන්නේ කියන කාරණයක් අපි ඔන්න අද දිනේදී විශේෂයෙන්ම කියන්නට සූදානමින් සිටිනවා. ඉතින් 2022 දෙසැම්බර් මාසේ මේ මාස ලග්න පලාපලය තමයි අද දිනේදී අපි ඔබට ගෙන එන්නට මේ සූදානම් වෙන්නේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ ඔබගේ ජන්ම පත්‍ර සකසා ගැනීම කටයුතු, විවාහ නැකත් හදා ගන්න කටයුතු, ඒත් එක්කම මල් වර නැකත් හදා ගන්න කටයුතු, ඔබගේ නිවාසය සම්බන්ධව තියෙන දෝෂ මේ තත්ත්වයන් පරීක්ෂා කර ගැනීම සැලසුම් අඳින්න ඒ දේවල්, ඔබට ඒ සියලුම වාස්තු විද්‍යාත්මක ජ්‍යොතිෂ්‍යමය, ඒත් එක්කම අංක විද්‍යාත්මක පිරමීඩ කාඩ් පත් ආදී ඒ සියලු කටයුතු බොහොම පහසුවෙන්ම කරගන්නට පුළුවන්. ඔබ කළ යුතු වෙන්නේ එකම එක දෙයයි, තිරයේ තියෙනවා අංකය. ඒ අංකයට WhatsApp පණිවිඩයක් ඔබගේ අවශ්‍යතාවය මෙන්න මේ දේ අවශ්‍යයි කියලා යොමු කිරීම පමණයි. ඊට පස්සේ WhatsApp මාර්ගයෙන් ඔබට ඒ සියලු කටයුතු බොහොම පහසුවෙන් ගෙදරින්ම පෝලිං වලට යන්නෙම නැතුව කරගන්නට පුළුවන්. ඉතින් අපි බලමු දැන් මේ සුවිශේෂී තත්ත්වය 2022 දෙසැම්බර් මාසයේ පෙන්වන මොකද දෙසැම්බර් මාසයේ ග්‍රහ මාරු කීපයක්ම තියෙනවා. ඉතින් ඒ වගේ බලපෑමත් එක්ක තමයි මේ විග්‍රහය කරන්නට වෙන්නේ. දෙසැම්බර් මාසයේ 3 වෙනිදා 6:48ට බුද්ධ ධනුවට ගමන් කරනවා. දෙසැම්බර් මාසයේ 5 වෙනිදා 17:57ට ශුක්‍ර ධනුවට ගමන් කරනවා. දෙසැම්බර් මාසයේ 16 වෙනිදා 9:59ට රවි ධනුවට ගමන් කරනවා. දෙසැම්බර් මාසයේ 28 වෙනිදා 5:05ට බුධ මකරයට ගමන් කරනවා. දෙසැම්බර් මාසේ 29 වෙනිදා ගමන් කරනවා ශුක්‍ර මකරයට. ඉතින් දෙසැම්බර් මාසේ 29 වෙනිදා බුධට ජය අත් කරමින් බුධ සහ සිකුරු අතර යුද්ධයක් ඇති වෙනවා. දෙසැම්බර් මාසේ 31 වෙනිදා 02:07ට ඔන්න බුධ ධනුවට ගමන් කරනවා. ඉතින් මේ බුද්ධ ධනුවට ගමන් කිරීම සමහර ලිත්වල සමහර වැරදීම් තියෙනවා. ඉතින් හරියටම බැලුවොත් එහෙම දෙසැම්බර් මාසේ 31 වෙනිදා 02:07ට තමයි බුද්ධ ධනුවට ගමන් කරන්නේ. අපි දැන් බලමු මේ බුද්ධගේ තියෙන ස්වභාවය කොහොමද මුලින්ම වෙනස් වුනේ කියලා. උච්චිකේ හිටපු බුද්ධ ධනුවට ගමන් කරනවා. සමතත්වයේ ඉඳලා සමතත්වයට යනවා. දෙට නැකතේ 4 වන පාදයේ ඉඳලා මුල නැකතේ 5 වන පාදයට යන අවස්ථාව බැලුවොත් ශයන අවස්ථාවේ සිට ගමන අවස්ථාවට යනවා. අධිපති බුදගේ ඉඳලා අධිපති කේතුට මාරු වෙනවා. උපාධිපති බුදගේ ඉඳලා උපාධිපති කේතුට මාරු වීමක් සිද්ධ වෙනවා. ඔන්න දැන් ශුක්‍රගේ වෙනස් වීම කොහොමද කියලා දැන් බලමු. වෘශ්චිකේ ඉඳලා ධනුවට ගමන් කිරීමක් තියෙනවා. සම අවස්ථාවේ ඉඳලා සම අවස්ථාවට යනවා. දෙට නැකතේ 4 වන පාදේ ඉඳලා මුල නැකතේ 5 වෙනි පාදයට යනවා. නෘත්‍ය අවස්ථාවේ ඉඳලා ප්‍රකාශ අවස්ථාවට යනවා. බුධ අධිපති වෙනවා. ඊට පස්සේ අධිපති වෙන්නේ කේතු. බුධ උපාධිපති වෙනවා. ඊට පස්සේ උපාධිපති වෙන්නේ කේතු. රවිගේ වෙනස් වීම ගැන බලමුකෝ. රවි වෘච්චිකේ ඉඳලා ධනුවට යනවා. මිත්‍රවේ ඉඳලා මිත්‍ර තත්ත්වයට පත් වෙනවා. දෙට නැකතේ 4 වන පාදේ ඉඳලා මුල නැකතේ 5 වන පාදේ වෙනවා. සභා අවස්ථාවේ ඉඳලා උපවේශන වෙනවා. බුධ අධිපති වෙලා කේතු අධිපති වෙනවා. ඊළඟට උපාධිපති බුධ වෙලා ඊළඟට කේතු උපාධිපති වෙනවා. ඊළඟට බුධගේ වෙනස් වීම ගැන අපි විශේෂයෙන් බැලුවොත් එහෙම බුධ ධනු ඉඳලා මකරයට එනවා. සම අවස්ථාවේ ඉඳලා සම අවස්ථාවට යනවා. උත්තරසල නැගතේ 5 වෙනි පාදේ යනවා. උත්තරසල නැගතේ 2 වන පාදයට එනවා. ගමන අවස්ථාවේ ඉඳලා ගමන අවස්ථාවට රවි අධිපති වෙලා රවි අධිපති වෙනවා. රාහු උපාධිපති වෙලා රාහු උපාධිපති වෙනවා. ඊළඟ සිකුරුගේ 2 වන වෙනස් වීමක් තියෙන ඔබට මම පැහැදිලි කරානේ. ඔන්න සිකුරුගේ 2 වන වෙනස් වීමේදී ධනු මේ සිටපු සිකුරු මකරයට එනවා. සම අවස්ථාවේ ඉඳලා මිත්‍ර වෙනවා. උත්තරසල නැගතේ 5 වෙනි පාදේ යනවා. උත්තරසල නැගතේ 2 වන පාදයට යනවා. ප්‍රකාශ අවස්ථාවේ ඉඳලා නෘත්‍ය අවස්ථාවට යනවා. රවිගේ සිට රවිට යනවා අධිපතිත්වය. රාහුගේ උපාධිපතිත්වයෙන් රාහුගේ උපාධිපතිත්වයට යනවා. බුධගේ වෙනස් වීම ගැන බැලුවොත් එහෙම දෙවන මේ බුධ මාරුවේදී ඒ මාසෙම මකරේ සිට ධනුවට යනවා. සම වෙනලා සම වෙනවා. වක්‍රව වක්‍රව උත්තරසල නැගතේ 2 වන පාදයේ සිට උත්තරසල නැගතේ 5 වෙනි පාදයට යනවා. ගමන අවස්ථාවේ සිට ගමන අවස්ථාවට රවි අධිපතිත්වයෙන් රවි අධිපතිත්වයට උප අධිපති රාහු උපාධිපතිත්වයෙන් රාහු උපාධිපතිත්වයට. ඉතින් ඒ ආකාරයට ඔන්න සුවිශේෂී වෙනස්කම් රාශියක් සිද්ධ වෙන මාස
මාසයක් විතර කියන්නට පුළුවන්. ඉතින් ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු කාරණා අනුව මේ පලාපල විස්තරය අඩු වෙන්නට වැඩි වෙන්නට හේතු කාරණා නිර්මාණය වෙන නිසා ඔබට පුළුවන් තිරේ දිසන අංකයට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු ටික යොමු කරලා ඔබටම අනන්‍ය වෙන පලාපල විස්තරය කොයි විදිහද කියලා දැනගන්නට දැන් අපි යොමු වෙන්නට යන්නේ ඔබට බලපාන ආකාරය කොහොමද ඔබගේ ලග්නය අනුව කියලා විග්‍රහය ඔබට ඔන්න ඉදිරිපත් කරන්නටයි. මකර ලග්නය 2022 දෙසැම්බර් මාසේ මාස ලග්න පලාපලයේ අපේ මකර ලග්න හිමියන්ගේ ධනයට කොහොමද බලපාන්නේ? ආයෝජන ප්‍රතිලාභ ලැබීම හා ආයෝජන අවස්ථා හිමිවීම සහිත කාල සීමාවක් විදියටයි ඔන්න ඔබට පෙන්눔 කරන්නේ. ඒක පුද්ගල ව්‍යාපාරිකයන් හවුල් ව්‍යාපාරවලට වඩා සාර්ථක ආර්ථික ඉලක්ක ළඟා කර ගන්නා වූ තත්ත්වයක් නම් දක්වන්නට පුළුවන්. රැකී ආරක්ෂා ගැන දැන් අපි බලමු. අලුතින් ලැබෙන උසස් තනතුරක් සඳහා බලය ඇති බව කොයි ඔන්න කියන්නට තියෙන්නේ. රැකියාවේ ස්ථාන මාරුවීම් සහිත බලයකුත් ඔබට පවතින ස්ථාන මාරුවකෙන් බලාපොරොත්තුෙන් සිටියද ඔබ? ගෘහ ජීවිතය ගැන දැන් අපි බලමු. පවුලේ අය අතර බැඳීම් දුරස් වීම ඇති වෙන තත්ත්වයක් තමයි පවතින. ඒ කියන්නේ බැඳීම් යම් කිසි විදිහකින් දුරස්ත වීම පවතිනවා. පවුල් දිවියට අදාළ උපදේශනයන් ආශිර්වාදයන් ලැබෙන කාල සීමාවක් විදිහටත් ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි අවධානය යොමු කරමු අපේ මකර ලග්න හිමියන්ගේ අධ්‍යාපනයේ මොන විදිය බලපෑමක්ද ඇති වෙන්නේ මේ දෙසැම්බර් මාසයේදී කියන කාරණාව. කේන්තියම් එහෙම නැත්නම් ද්වේෂ සහගත සිදුවීම් නිසා අධ්‍යාපන බාධාවන් ක්‍රියාත්මක කරගන්නා වූ තත්ත්වයක් නම් තියෙනවා. එහෙනම් විශේෂයෙන්ම ඔබගේ කෝපය කේන්තිය පාලනය කරලා ඔබගේ ද්වේෂය පාලනය කරලා අධ්‍යාපන කටයුතු වල නිරත වීම ඉතාම වැදගත්. කලා ශාස්ත්‍රයෙන් අධ්‍යාපනය ලබන පිරිස සඳහා උසස් අධ්‍යාපන අවස්ථාවන් විශේෂයෙන් විවරවන තත්ත්වයක් තමයි ඔන්න පවතින්නේ. දැන් අපි අවධානය විවාහ අපේක්ෂිතයන් වෙච්ච ඔබට කොහොමද බලපාන්නේ කියන කාරණාව. මංගල යෝග උදාවන තත්ත්වයක් තමයි ඔන්න පවතින්නේ. විවාහ දෝෂ ඉස්මතු වෙන නිසා විවාහ අපේක්ෂිතයන් නිසි පරිදි කේන්දර පරීක්ෂා කරලා කටයුතු කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු කාරණා යොමු කරලා එහෙම නැත්නම් WhatsApp කරලා තිරේ දිසන අංකයට ඔබටම ගැළපෙන පලාපල විස්තරය දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පලාපල විස්තරය අඩු වැඩිය අඩු වෙනවද වැඩි වෙනවද වෙනස්කමක් ඇති වෙනවද ඒ කියන විස්තර ටික ඔබට දැන ගියා ගන්නට පුළුවන් තිරේ දිසන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම පමණයි ඔබට කරන්නට තියෙන්නේ. ඉතින් ඔබට ඉතාමත්ම සුබඵල ලැබෙන ඔබගේ කටයුතු බලාපොරොත්තු ඒ සියල්ල ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඉෂ්ට සිද්ධ කර ගන්නට පුළුවන් වපසරියක් ගොඩ නැගෙන ඔබගේ නිරෝගී සම්පන්න භාවය තව දුරටත් වැඩි වර්ධනය වන ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඔබගේ ආහාර පාන රටා ආදිය නිර්මාණය කර ගන්නට පුළුවන්කම ලැබෙන ඔබගේ ආදායම් මාර්ග ඔබ බලාපොරොත්තු වන ඉලක්ක ඒ සියල්ලටම ළඟා කර ගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන බොහොම වාසනාවන්ත මාසයක් ප්‍රාර්ථනා කරමින් ඔබගේ ඒ සියලුම බලාපොරොත්තු ඉටු වන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයිබෝ.